හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ට්‍රේඩින් මාස්ටර් ලංකා අපේ YouTube channel එකට. රයිට් ඉතින් අද කතා කරන්න යන්නේ සමහරු අහනවා මේ ට්‍රික් ට්‍රේඩින් වලින් ඇයි ලොස්ට් වෙන්නේ කියලා. වැඩිපුරම ට්‍රික් ට්‍රේඩින් වලින් ලොස්ට් වෙන්නේ ඇයි කියලා. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕන අපේ YouTube channel එක පුළුවන් නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අනිවාර්යෙන්ම. ප්‍රශ්නයක් මක්කයි තියෙනවා නම් comment section එකේ දාන්න, අපි ඒව අනිවාර්යෙන්ම සාකච්ඡා කරනවා videos වල. right ඉතින් අද කතා කරමු මොකද්ද මේ tick trading කියන්නේ. binary trading වල තියෙන tick trading. සමහරු කියනවා මේක scam එකක් වගේ කියලා නේ. සමහරු කියනවා මේක scam එකක් වගේ කියලා. නමුත් මේක හොඳට profit කරවුව හැකි සමහර class වල කියලා දෙනවා. මොකද්ද මේක නම්බර් 1 වලට, ඒ කියන්නේ මැච් කරන ඒවා කියලා දෙනවා. අන්නේ මැච් කරන ඒවාගෙන් සමහරු සෑහෙන්න ලොස්ට් වෙලා තියෙනවා. මොකද මට කතා කරන කට්ටිය කියනවා අපි ලොස්ට් උනේ මෙන්න මේ හේතුව නිසා. ඒ ක්ලාස් වල ප්‍රූෆ් දානවා මේ ස්ට්‍රැටජිය සාර්ථකයි. ඒ කට්ටිය ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා. මම හෙව්වේ මෙහෙමයි, මම හෙව්වේ මෙහෙමයි. ඉතින් අපිත් සර් දානවා, දාලා අපේ account wash වෙනවා. ඒක ඉතින් ඔය කට්ටිය මුලින්ම දැනගන්න ඕන මොකද්ද මේ ට්‍රික් ට්‍රේඩින් කියන්නේ කියලා. right මම කියන්නම් ට්‍රික් ට්‍රේඩින් කියන්නේ ඔය කට්ටිය හිතන්න මොකද්ද ග්ලාස් එකක් කියලා හිතන්න. ඔය කට්ටිය යනවා මොකද්ද, ඔය කට්ටිය යනවා කොන්ක්‍රීට් කමතකට. කොන්ක්‍රීට් එකක් උඩ යනවා කියන්න. කොන්ක්‍රීට් එකක් උඩට ගිහිල්ලා මේ ග්ලාස් එක උඩ දානවා. ඔය කට්ටියට පුළුවන් තරම් උඩ දානවා. right ඔය කට්ටියට පුළුවන් තරම් උඩ දානවා. හැබැයි යට තියෙන කොන්ක්‍රීට් එක මෙන්න ඔයා මේ හරිය වගේ ඉන්නවා. right ඔන්න ඔය හරිය වගේ ඉන්නවා. ඔයා පුළුවන් තරම් උඩ දානවා. ඔය කට්ටියට කියන්න පුළුවන්ද ඊළඟට වෙන්නේ මොකද්ද කියලා? සමහර විට මේ ග්ලාස් එක මොකද්ද කැඩෙන්නත් ඉඩ තියෙනවා, නොකැඩෙන්නත් ඉඩ තියෙනවා. right කැඩෙන්නත් ඉඩ තියෙනවා, නොකැඩෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. කාසියක් ගන්න, කාසිය දෙපැත්ත දාන්නේ ඉඳයි මූණයිනේ. ඒ කියන්නේ මොකද්ද, කාසියේ තියෙන අගයයි අනිත් පැත්තේ මූණයිනේ තියෙන්නේ. ඉතින් මේ ග්ලාස් එක වගේ තමයි. right මේ ග්ලාස් එක පුළුවන් තරම් උඩ දානවා. ඔයක අල්ලගත්තොත් මේ ග්ලාස් එක ඔයාට තියෙයි. මේක අතෑරුණොත් මේ ග්ලාස් එක ඔයාට නැති වෙයි. right මේක අතෑරුණොත් අනිවාර්යෙන් කොන්ක්‍රීට් එක තියෙන ග්ලාස් එක ආය ගන්නම දෙයක් නැති වෙන්න කුඩු වෙලා යනවා. right අන්න ඒ වගේ තමයි මේ ට්‍රික් ට්‍රේඩින් කියන්නේ. ට්‍රික් ට්‍රේඩින් කරන්න බැයි නම්, ට්‍රික් ට්‍රේඩින් වලින් ලොස්ට් වෙනවා නම් right අනිවාර්යෙන්ම ට්‍රික් ට්‍රේඩින් වලින් ඈත් වෙන්න. මොකද මේ ට්‍රික් ට්‍රේඩින් කියන්නේ මහා භයානක දෙයක්. right භයානක දෙයක්. හැබැයි මේක හරියට ඔයා ට්‍රේනින් වෙලා මේක දැම්මොත් right අනිවාර්යෙන් ට්‍රික් ට්‍රේඩින් වලින් ගේමක් ගහන්න පුළුවන්. right ට්‍රික් ට්‍රේඩින් වලින් ගේමක් ගහන්න පුළුවන්, ගහන්න බෑ කියනවා නේ. මොකද අපිත් ගහනවා සුපිරි ගේමක් ට්‍රික් ට්‍රේඩින් වලින්. right ඉතින් අපි මොකද්ද බලමු මේ ට්‍රික් ට්‍රේඩින් කියන්නේ. ඔය කඩේට පේන ඇති මෙන්න මෙතන තියෙන අවසානය. මෙන්න මොකද්ද, මෙන්න මෙතන තියෙන අවසාන ඉලක්කම පේනවද? 9. අන්න ඔය 9 ඔන්න 3 ඔය අවසාන ඉලක්කමට තමයි අපි පර්චස් කරන්නේ අපේ ට්‍රේඩ් එක. අපේ ට්‍රේඩ් එක පර්චස් කරන. ඉතින් අපිට මේක බලන්න, ඇනලයිස් කරන්න කිසිම දෙයක් නැහැ. බලන්න කිසිම දෙයක් නැහැ. අපි දන්නේ නැහැ ඊළඟ වැටෙන නම්බරේ මොකද්ද කියලා. සමහර විට වැටෙන්නත් ඉඩ තියෙනවා, නොවැටෙන්නත් ඉඩ තියෙනවා. right අපි එහෙම හිතලා නේ දාන්නේ. වැටෙන්නත් ඉඩ තියෙනවා, නොවැටෙන්නත් ඉඩ තියෙනවා. ලොස්ට් එකක් ගියොත් රිකවර් කරගන්න. සමහර විට ලොස් 10ක් විතර ගිහිල්ලා account wash වෙලා යනවා. right ඇයි? මට ළඟදි කෙනෙක් කතා කරලා ඩොලර් 2000 ගණක් දාගෙන මුළු account එකම ඉවරයි. ඇයි? 100 809ක් ගෙවන matches study කරලා. matches right අපි එක්කන match කරනවා නම් අනිවාර්යෙන් බොහොම පරිස්සමෙන්. ඒ කියන්නේ මොකද්ද කරන්න එපාම කියලා වගේ තමයි මම කියන්නේ. ඉතින් මමත් කියලා දෙනවා matches study. ඉතින් කරන්න එපා. ඔයා කට්ටිය කරන්න යන්න එපා. මොකද මම class වලත් කියලා දෙනවා බැයි නම් කිසිම දෙයක් කරන්න යන්න එපා. ලේසි ස්ට්‍රැටජිස් තියෙනවා. right mini trading කියන්නේ පට්ට ලේසි. මාකට් ඇනලයිස් කරලා අනිවාර්යෙන් හොඳ ට්‍රේඩ් වලට එන්ට්‍රි වුණ හැකි. ඉතින් මෙන්න මේ ටික් ට්‍රේඩින්. හරි මෙන්න මේ
ඉන්ඩෙක් කියන මාකට් 10 ඉන්ඩෙක්ස් කියන මාකට් වල ටික් වැටෙන්නේ කොහමද දන්නවද? තප්පරයට තප්පර දෙකකට එක ටික් එක ගානේ වැටෙනවා. රයිට්. මෙන්න මෙතන තියෙන අවසාන ඉලක්කම තප්පර දෙකකට එක ගානේ. තප්පර දෙකකට එක ගානේ. එතකොට ඔය කට්ටිය මුලින් බලන්න ඕන ඔය කට්ටියගේ මැෂින් එකේ ස්පීඩ් එක. මැෂින් එකේ ස්පීඩ් එක රයිට්. මැෂින් එක ස්ලෝ වෙලා වගේ යනවනම් අනිවාර්යෙන් ට්‍රේඩ් එක ලොස්ට්. මොකද අපි එක ඉලක්කමෙන් මැච් කරලා දාන්නේ. ඒ මැච් කරනවා කියන්නේ ඊළඟ ඉලක්කෙමින් අනිවාර්යෙන් ට්‍රේඩ් එක වොන් කරනවා කියලා තව දාන්නේ. මෙතන මේ ඩියුරේෂන් එක එක කියන්නේ අනිවාර්යෙන් අපි දාන්නේ. නැත්තම් ඩියුරේෂන් එක 10 කියලා දාන්නේ නැහැ නේ කවුරු. හැබැයි සමහරු කියලා දෙනවා ඒවත් ක්ලාස් වල ඉතින් ඒවා දාලා ලොස්ට් වෙනවා ඒවා. මම ඉස්සරහට කතා කරන්න. ඉතින් මැෂින් එක ස්ලෝ නම් අනිවාර්යෙන් දාන්න යන්න එපා. ඔන්න පළවෙනි ලොස්ට් වෙන්න හේතුව ඔය කට්ටියගේ ට්‍රේඩ් එක වැටෙනවා අනිවාර්යෙන්ම ලොස්ම තමයි රයිට්. ඉතින් කම්පියුටර් ෂොප් වල කතා කරලා අහන්න මැෂින් එක ස්ලෝ මොකද කරන්න ඕනේ කියලා රයිට්. ඊට පස්සේ තමයි සිග්නල්. සිග්නල් අනිවාර්යෙන්ම පින් එක. පින් එක බලන්න අඩුම 30ටවත් පල්ලෙහා තියෙනවා නම් හොඳයි. පුළුවන් නම් ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන්ම සිග්නල් ඉෂුස් බලන්න. ට්‍රෙඩ් එක ලොස්ට් වෙන්න බොහෝ දුරට හේතු තියෙනවා ඒ නිසාත් රයිට්. මොකද මෙන්න මෙතන තියෙන ඉලක්කම් හිර වෙවි යන්නේ අපි මෙතන පර්චේස් කරොත් මොකද වෙයිද? අපි ඩීමෝ එකට යංගෝ රයිට්. මොකක් වෙයිද මෙතන හිර වෙවි පර්චේස් කරොත්? අනිවාර්යයෙන්ම අපිට මේක මෙතන ඔබපු ගමන් ටිකක් වෙලා යනවා හෙට බැදිලා ආයේ මෙහෙට එන්න රයිට්. අන්න මේක හොඳට මතක තියාගන්න. එතකොට දෙවෙනි කාරණේ තමයි signal issues right. router e issues tama deweni karane thread eka lost wenna right. ඊට පස්සේ මොකද්ද මේ derive.com එක පාවිච්චි කරද්දි වෙන කිසිම app එකක් පාවිච්චි කරන්න යන්න එපා. derive.com එක පාවිච්චි කරද්දි වෙන කිසිම app එකක් වැඩි පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒ නිසාත් මේක slow වෙන්න ඉඩ තියෙනවා. slow වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඊළඟ කාරණේ right. අනිවාර්යෙන්ම මේ තුන හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි මෙන්න මෙතන නම්බර් බේස් එක. අනිවාර්යෙන් ට්‍රෙඩ් වලට එන්ට්‍රි වෙන්න කලින් මේ මේ නම්බර් බේස් එක මොකද්ද? මෙන්න මේ නම්බර් බේස් එක හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න මොනවද වැටෙන්නේ කියලා. හොඳට බලන් ඉඳලා ට්‍රෙඩ් වලට එන්ට්‍රි වෙන්න. රයිට්. ට්‍රෙඩ් වලට එන්ට්‍රි වෙන්න හොඳට බලන් ඉඳලා. මොකද ආපු ගමන්ම දාන්න යන්න එපා. අපි දන්නේ මොනම වැටෙයිද කියලා නේ. අපි දන්නේ මොනවා වැටෙයිද කියලා රයිට්. අනිත් කාරණේ මොකද්ද? අනිත් කාරණේ තමයි මෙන්න මෙතන තියෙනවා යටින් LDS එක කියලා. last digit state එකනේ. මෙන්න මේකත් අනිවාර්යෙන් බලන්න. මේ ඕවාණ්ඩ ටික් ට්‍රේඩින් කරනවා නම් මේක අනිවාර්යෙන් බලන්න. මොකද මෙන්න මේ රතු පාටට තියෙන අගයල්. මොකද රතු පාටට තියෙන දේවල් රතු පාට වෙලා තියෙන ඉලක්කම් වැඩිය එන්නේ නැහැ. මෙන්න මේ 100ට 10ට වඩා වැඩිය තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ඉලක්කම් ළඟ ළඟ එනවා. ළඟ ළඟ එනවා. මේ කොළ පාට green තියෙනවා නම් අනිවාර්යෙන්ම ළඟ ළඟ එනවා මේවා right. ඒවා හොඳට ඔළුවේ තියාගෙන thread වලට entry වෙන්න right. ඊට පස්සේ තමයි ඔන්න ඊළඟ කාරණේ තමයි ඔන්න ඕක right. ඊට පස්සේ ආයේ මොකද්ද? දැන් මේකේ ඇවිල්ලා කොහමද? දැන් මේකේ ඇවිල්ලා කිව්වේ මේ 10 index කියන එකේ තප්පර දෙකකට එක ගානේ වැටෙන්නේ. ටික් රයිට්. මේ අවසාන ඉලක්කම තප්පර දෙකකට එකයි වැටෙන්නේ රයිට්. ඊළඟ එක මොකද්ද? මෙන්න මේක තියෙනවා 1s index කියලා. 1s index රයිට්. දැන් මොකද්ද? අම්මල දින්. මේක ඇවිල්ලා මොකද්ද? තප්පරයකට එක ගානේ වැටෙනවා. මේ ටික් තප්පරයකට එක ගානේ වැටෙනවා රයිට්. තප්පරයකට එක ගානේ වැටෙනවා. අන් ඒකත් හොඳට මතක තියාගන්න. මොකද මේකේ ටික් ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යෙන් ලොස්ට් වෙන්න බලාගෙන කරන්න. මේකේ කරන්න එපා. මේ ඉන්ඩෙක්ස් මේ 1 ඉන්ඩෙක්ස් කියන මේ පැත්තවත් කරන්න යන්න එපා. ටික් ට්‍රේඩින් ලොස්ට් වෙනවා. ඒ කියන්නේ ඕවාන්ඩ්. විශේෂයෙන්ම මෙන්න මෙතන තියෙන ඕවාන්ඩ් මැචස් ඩිපෙන්ස් මෙන්න මේ ටිකම කරන්න යන්න එපා. රයිට්. මොකද ලොස්ට් වෙන්න 100ට 100ක්ම ඉඩ තියෙනවා. ඔන්න ඊළඟ කාරණේ. රයිට්.
ඔය ටික කරන්න යන්නත් එපා. අනිත් එක තමා ඔය කට්ටිය මොකද්ද? මොකද්ද? මෙන්න මැච් කරන්න යන එකනේ. මෙන්න ඔන්න ඕක මම බින්දුවට මැච් කරනවා. ඔය කට්ටිය ඇවිල්ලා පුරුදු වෙලත් නැහැ. අරයා කිව්ව පළියට, මෙයා කිව්ව පළියට මේක මේක හොඳ ස්ට්‍රැටජි එකක් කියලා කිව්ව පළියට මොකද්ද? දානවනේ. ඉතින් මොකද? දැන් බලන්න. ඕ දාපු ගමන් ලොස්ට්. ඇයි? මේක වින් කරන්න එක අංකයක්නේ. වින් කරන්න එක අංකයක්. ඉතින් ඒ අංකෙ මේකෙ මේ හොයන්න පුළුවන් වෙයිද? හොයන්න පුළුවන් වෙයිද? හොයන්න බෑ. මොකද ඔයාට ප්‍රැක්ටිකල් නෑ. ඔයා ට්‍රේනින් වෙලා නෑ. ඔයා ආපු ගමන් මේක දානවා. රයිට්. ඉතින් මෙව්වා හොඳට බලන්න. රයිට්. මේ 1 ඉන්ඩෙක්ස් වල අනිවාර්යෙන් දාන්න යන්න එපා. ඕවන්ඩ ඒවා මුකුත් දාන්න යන්න එපා. මොකද ඔය කට්ටිය ට්‍රේනින් වෙලා හොඳට දානවා නම් දාන්න. මම කියන්නේ කිසිම එක්ක දාන්න යන්න එපා. මේ 1S marker set එකේම රයිට්. ඉතින් මෙන්න මේ පැත්තේ දාන්න අනිවාර්යෙන්. ඒවා දාන්න මේ පැත්තේ දාන්න. එතකොට මෙන්න මේ මාකට් එක මොකද්ද? හොඳ මාකට් මේවා. මෙව්වගේ ට්‍රෙඩ් වලට එන්ට්‍රි වෙන්න. මොකද ටිකක් දුරින් දුරින්නේ වැටෙන්නේ. තප්පර දෙකකට එක ගන්න වගේ තමයි වැටෙන්නේ. නැත්නම් සමහර විට තප්පර 3කට එක වැටෙන අවස්ථාවුත් මට හම්බෙලා තියෙනවා. රයිට්. එතකොට අපේ මැෂින් එකේ ස්පීඩ් එකයි ඒවා ස්පීඩ් උයි ඔක්කොම බලලා අනිවාර්යෙන්ම මේවා හොඳට පර්චේස් කරව හැකියි. හොඳට ප්‍රොෆිට් එකක් ගත්ත හැකියි. නමුත් මම කියන්නේ මේ මොකද්ද? මැචන්ස් ඩිෆෙන්ස් කරන්න යන්න එපා. 100 800 900ක් ගෙවුවට කමන්නේ. කරන්න යන්න එපා. ලේසි බලන්න. මේ ඕවන්න තියෙනවා බලන්න. ඔන්න. මම කියනවා මොකද්ද? ඔන්න උඩට යනවා කියලා. ඔන්න. බලන්න නම්බර් බේස් එකේ නම්බර්ස් කීයක් තියෙනවද දිනන්න? නම්බර්ස් 8ක් තියෙනවා. ඔන්න. ඕව කරන්න. ඒව අවුලක් නැහැ. මේ ටික් ට්‍රේඩින් කියන්නේ හොඳ හොඳම හොඳ මොකද්ද? විනෝන් ඇකිරේෂන් එකක් තියෙන දෙයක්. හරිද? මේවා කරන්න එපා කියනවනේ. මේවා කරන්න. හැබැයි මෙන්න මේ වගේ ස්ට්‍රැටජි පාවිච්චි කරන්න මුල් කාලේ. නැත්තම් අපරාධ ඔය කට්ටියගේ account එක wash වෙන එක wash වෙනවාමයි ආයෙතින් 100,000ක් ෂුවර්. අනිත් එක තමයි මොකද්ද? මේ මේක වැටෙනවා. දැන් අපි කියනවනේ මේ මේ ඔන්න 3 දාලා හිටන්. දැන් අර class එකේ කියලා දෙනවා කොහමද 3 දාලා ටික් දාන්න. කීයද ටික්? 10ක් දාන්න. එයා කියනවා මොකද ටික් 10ෙන් අනිවාර්යෙන් මේක වොන් කරන්න ඕන. අන්න බලමු ඈ. ටික් 10ක වෙනදී එයා කලින් කියනවා මොකද්ද? ආ මේක බලන් ඉඳලා මෙහෙම මෙතන බිංදුවේ ඉඳන් 3ට 7ක් ඇවිල්ලා ටික් 10ක් දාන්න. ඊට පස්සේ මේක මේ උඩ තමයි නවතින්නේ. නවතින්න පුළුවන්. හැබැයි රිස්ක් එක අතින් ගත්තාම 100ට 100ක්ම රික්ස්. මොකද අපිට කියන්න බෑනේ මේ ටික් 10කින් මේක මෙතෙන්ට වැටෙනවා කියලා උඩටම වැටෙනවා කියලා. ඕක පල්ලෙහාට වැටුනොත් එහෙනම් මොකද කරන්න එක පාටම. අන්න ඒ වගේ ස්ට්‍රැටජිස් කරන්න යන්න එපා. මම කියන්නේ ඒවා කරන්න යන්න එපා. ඒවා අතහැරලා දාන්න. ඒවා බොරු වැඩ. ඒවා ස්කෑම් වැඩ. රයිට්. ස්කෑම් වැඩ. ඒවා කරන්න යන්න එපා. අනිවාර්යෙන්ම ලොස්ට් වෙන එක ලොස්ට් වෙනවාමයි. ඔය කට්ටිය පුළුවන් තරම් ફોકસ කරන්න මොනවටද? මිනික් ට්‍රේඩින් වලට. රයිට්. මිනික් ට්‍රේඩින් වලට පුළුවන් තරම් ફોકસ ගන්න ඔය කට්ටියගේ ඔළුව. එතකොට හොඳ ගේමක් ගැහුවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්. මෙන්න මේ රයිස් ඇන් පෝල් කරන්න. අවුලක් නැහැ. රයිස් පෝල් කරන්න. ඊට පස්සේ මොකද්ද? ටච් නෝ ටච් කරන්න. ඊට පස්සේ මොකද්ද? හයි ලෝව කරන්න. ඒවා ටික් ට්‍රේඩින් වල ඒවා කරන්න. හරිද? ඒවවා කිසි ප්‍රශ්නයක් නැහැ. ටික් ට්‍රේඩින් වල ඒවවා කරන්න. මම කියන්නේ මේ ඕවන් එක ඇතුලේ තියෙන. රයිට්. ඕවන් එක ඇතුලේ තියෙන මැචර්ස් ඩිෆෙන්ස්. මේ මැච් එක ඩිෆෙන්ස් උත් කරන්න. ඒක ප්‍රශ්නයක් උන්නේ. හැබැයි මැච් කරන්න යන්න එපා. කිසිම හේතුවකට මැච් කරන්න යන්න එපා. අනිවාර්යෙන් ඔය කට්ටියගේ account එක නැති වෙන එක නැති වෙනවා. ඉතින් මට ඒක තක්කෙටම කිව්ව හැකි. රයිට්. ඉතින් ওই ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔය කට්ටිය අහනවා lost වෙන්නේ කියලා. ඔය හේතු ටික බලන්න. මේ වගේ strategies ඕවන් එක එහෙම කරන්න යන්න එපා. මේ පල්ලෙහාට එහෙම දාන්න යන්න එපා. මොකද loss වෙයි සෑහෙන්න ඉලක්කම් 3කට අපි purchase කරලා දාන නිසා. රයිට්. ඒව කරන්න යන්න එපා. අපරාධය කට්ටියගේ සල්ලි පුළුවන් නම් ඩොලර් 100කට වැඩි ගාණක් දාලා පටන් ගන්න ට්‍රේඩින්. පුළුවන් නම් ටික් ට්‍රේඩින් අතලා දාලා මිනික් ට්‍රේඩින් වලින් ඉස්සලා පටන් ගන්න.
ටික්ටඩින් පස්සේ ලොකු මෞන්ටයක් හදලා හිටන් ටික්ටඩින් වට එන්න ලොස්ට එකක් ගියා රිකව කරගන්න පුළුවන් තරමට ඔය කට්ටිය account එක හදාගෙන ටික්ටඩින් වලට එන්න අනිවාර්යෙන් ටික්ටඩින් වලින් ගේමක් ගැහුව හැකි හැබැයි ඊට වැඩිය ගේමක් ගැහුව හැකි මොකද්ද මිනික් ට්‍රේඩින් වලින් අන්න ඒකත් ඔළුව හොඳට හිතේ තියාගන්න මේ තප්පරෙන් දෙකෙන් හොයනවා වගේ නෙවෙයි සාමාන්‍යයට අපි පැය භාගයක් මාකට් එකක් බල්ල ගන්න ප්‍රොෆිට් එක මොකද සක්සස් වෙන්න තියෙන සම්භාවිතාවේ 100ට 100ක්ම තියෙයි මොකද අපි මාකට් එකක් දිහා බල්ල ඇනලයිස් කරලා නේ දාන්නේ ලොස්සුත් යනවා නමුත් එතන තියෙනවා වෙනම තියරි ටිකක් රයිට් ඒක ආයේ මිනි ට්‍රේඩින් කියන්නේ අපිට සෑහෙන දේවල් තියෙනවා බලන්න ඒක අපිට කම්ප්‍රොමයිසන් සෑහෙන කොටයි නමුත් මෙතන ගන්න අපිට දෙයක් නැහැ කියයි මේක එකතු කරලා මේක එනවා කියලා එහෙම ඉතින් හැමෝටම බෑ රයිට් කියන්න තියෙන ඉතින් ඔච්චරයි ටික් ට්‍රේඩින් ලොස් වෙනවා නම් අර වගේ දේවල් කරන්න යන්නම ඉලක්කම් 7කට විතර ටික් දාලා කරන්න යන්න එපා මැචස් ඩිපස් වල මැචස් කරන්න යන්න එපා පුළුවන් තරම් මිනි ට්‍රේඩින් වලට අවධානය දෙන්න මයි ක්ලාස් වල ටික් ට්‍රේඩින් කරනවා මම හැම විටම කියන්නේ ටික් ට්‍රේඩින් වලට වැඩිය මිනි ට්‍රේඩින් ફોකස් කරන්න අනිවාර්යයෙන්ම සුපිරි ගේමක් ගහ හැකියි ඉතින් මිනි ට්‍රේඩින් වලින් අපි හම්බෙමු ඉස්සරහට ඒ වගේම තමයි holim.com platform එක ගැනත් මම කියලා දෙනවා ඉස්සරහට කැමති කට්ටිය පුළුවන් අපේ ක්ලාසස් බයි කරන්න පල්ලෙහා තියෙනවා සියලුම විස්තර අදට ඉතින් ඔච්චරයි වීඩියෝ එක ඔන්න ඔය හේතු නිසා තමයි කට්ටිය ලොස් වෙන්නේ ඔය හේතු නිසා තමයි කට්ටිය account wash වෙන්නේ right ඉතින් ඔච්චරයි කතන්දරේ කරනවා නම් කරන්න account නැති කරගන්න හොඳ ට්‍රේනින් වල හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කැමති කට්ටියට අනිවාර්යෙන්ම සුපිරි ගේමක් ගහන්න පුළුවන් මේ ටික් ට්‍රේඩින් වලින් හැබැයි account එක හොඳට up කරගෙන තියාගන්න එතකොට තමයි කරන්න පුළුවන්නේ සුපිරියට මොකද සාමාන්‍යයෙන් account එක ඩොලර් 10000ක් විතර හදාගත්තොත් අනිවාර්යෙන් ගේමක් නැතුව මේ ටික් ට්‍රේඩින් කරන දේ කියන දේ කරවුව හැකි බැරි නෑ පුළුවන් right අනිත් එක තමයි මොකද්ද හැම දෙයක්ම ට්‍රේඩින් වෙන්න හැම දෙයක්ම අවධානයට ගන්න හැම දෙයක්ම මොකක් හරි ගැටලුවක් වුණත් ඇඟ ලියලා තියාගන්න මතක් කරන්න මේ ට්‍රෙඩ් එක හින්දා තමයි මම කලින් ලොස් වුනේ එක එක ඒ වැරදි ආයෙ නිතර නිතර කරන්න යන්න එපා ඒවා මතක තියාගෙන අනිවාර්යෙන්ම හොඳ ගේමක් ගහන ට්‍රේඩින් වලින් ඉතින් අදට ඔච්චරයි කැමති කට්ටියට පුළුවන් අපේ ක්ලාසස් බයි කරන්න